දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න බස්නාහිර පළාත තුල COVID-19 ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් එළඹෙන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම ඊ රාත්‍රියේ තහනම් කෙරුණා බස්නාහිර පළාතේ තමයි පසුගිය සති කීපේ පුරාවටම වැඩිම ආසාදිතයන් පිරිසක් සුවගන්න ලැබි ඕනම අවස්ථාවක අවශ්‍යතාවයක් තිබුණොත් හුදෙකලාවක් හොඳ නීතියක් දාන්න පුළුවන් නමුත් මේ යම් කිසි හේතුවක් කියලා දාන්න කිසිම හේතුවක් නැහැ ජනතාව මං හිතන්නේ මොන දෙයක් තිබුණත් බුද්ධියමත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවරගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම සියලුම බස් සේවා බස්නාහිර පළාතේ පැමිණීම සහ පිටවීම නොවැම්බර් 15 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා අතිරේක වීමට තීරණය කර තිබෙනවා. अत्यावश्य सेवा बस वत सियालम अभी धावने करवागेम कलिन ये सदहा किसुदू सीमावन पेनिमग्न अत्यावश्य सेवा रन सदा हई सामी जनता वट सौंदोट उंट सामान्य परधि कार्यालय सदा वार्तागिरी मठ बस्वत अभी युद्ध बस्नायनी सामान्य परधि बस्वत धावने सिधुकर अभी उपदेष्टवादी मेहेतुन बस्नाहिर पलातेन पीट पलाट गमन किरी मठ कोल मध्यम बस नवतु मठ सह बेस्टियन मावत बस नवतु मठ कमी सिटी महत् असिता वेट पत्व सिरिया मम नूर පනවයිති සංචරණ සීමා හේතුවෙන් දුම්රිය දහවන කටයුතුද සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිය ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ කොළඹ සිට බස්නාහිර පළාත් සීමාවෙන් පිටතට දුම්රියෙන් මගින් ගෙන යාම ඊ රාත්‍රියේ සිට නතර කර ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාත් සීමාවරවල පිහිටි අවසන් දුම්රිය ස්ථානවන අලුත්කම අඹේපුස්ස කොච්චිකඩේ සහ අවිසාවේල දක්වා පමණක් දුම්රිය දහවණිය සිදු කරනු ලබනවා. මෙතර රජයේ නිවාඩු දින වන එළබෙන 14 සහ 15 වන දෙදින තුල සියලුම මගී දුම්රිය දහවණේ අවලංගු කිරීමට කටයුතු කරන අතර ලබන 16 වන දා සිට සුපුරුදු පරිදි දැනට දහවණේ කරනු ලබන සියලු කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශීය වශයෙන් දහවණේ වන දුම්රිය නැවත දහවණේ කරනු ඇති බව ශ්‍රණක දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර පළාතේ මේ මායිම් හරහා පිටව යාමට අපි අවස්ථාව දෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ වන සෞඛ්‍ය, ජලය, විදුලිය, ඉන්ධන, බලශක්ති, මාධ්‍ය මෙවැනි කටයුතු වලට ඔවුන්ගේ කැඳවීමක් බස්නාහිර පළාතෙන් පිටතර යාමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එවැනි අංශවල සමාජිකීන්ට ඒවා පරීක්ෂා කර යාමට අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට බස්නාහිර පළාත තුලට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් එමෙ ඇතුළු වෙනවා නම් ඔවුන් සැලසුම් කරගත යුතුයි ඉරිදා වනතුරු බස්නාහිර පළාත තුල රැඳී සිටීමට. එමෙන්න බස්නාහිර පළාතෙන් පිටතර ගමන් කරන රථ වාහන ආපසු හරවා යැවීමට පොලිසිය පියවර ගනු ලැබුවේ මෙලෙසින්. आधार
දැන් වාහනේ මේ පැත්ත ඇතුලෙන් බෑ කියලා දැනුවත් කරාද මේ මගියව? මෙයා දන්නේ නැහැ. මෙයා නිවුස් කරලා නැහැ. ඒක මගේ හරවගෙන යනවා. යන්න අපි දැන් ගත්තා. යන්න. මෙතර හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන් යානා මගින් නිරීක්ෂණය කර දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා ඩ්‍රෝන තාක්ෂණිය උපයෝගී කරගනිමින් එම ප්‍රදේශවල පුද්ගලයන් සංචාරන සීමාවලට අනුගත වෙමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට සිදු කරනවා. ඒ අනුව හුදකලා කර ඇති මෝදර පොලිස් පළ ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂ शिकारे बालकाई में दिखाते हैं। दसनकांती चूर्णे सहित लीव आयुष दंतालेपे तत्वले एति प्रश्न 10ක් වලකයි